දරුවන් සහ කාන්තාවන් දවසින් දවස විවිධ ක්‍රම ඔස්සේ අපචාරයට ලක්වෙනවා. මේකට තවමත් ලෝකයේ කිසිම විසඳුමක් සොයාගෙන නොමැතිමොත් අප දෙමාපියන් වශයෙන් අපේ දරුවන් කෙසේ හෝ ආරක්ෂා කරගත යුතුයි. මගේ දරුවා සමග ඇති වූ යම් සංවාදයක් නිසා මේ ගැන කියන්න හිතුවා. දවසක් මගේ දියණිය වයස අවුරුදු 8ක් සිටියේදී මා වෙත පුවත්පතක් රගෙන ආවා. ඉතා කුඩා කාලයේ සිටම ඇයට ළමා අපයෝජන ගැන සහ ලිංගික අධ්‍යාපනය ලබා දීමට මා කටයුතු කර තිබුණේ ඇගේ ආරක්ෂාව පිළිබඳව මා ගත යුතු පියවර බොහෝ තිබූ බැවින් එම අවබෝධය තුළ ඇගේ පුංචි සිතට දැනුණු ඒ හැඟීම එවන් දූවරු සිටින මාධ්‍යවේදීන්ට සහ මහා ලොකුවට මාධ්‍ය ආයතනය කියා ගන්නා ආයතනවල ඉහළ පුටුවලට නැතිවීම ගැන මම ඇයට පහදා දුන්නා. යම් දිනක කවුරුන් හෝ ඇගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ විට ඉතා කල්පනාවෙන් පිළිතුරු දෙන ලෙස මම ඇයට එදින කියා දුන්නා. බොහෝ නෑදැයින් මගේ මේ ක්‍රියාකලාපය ඇගේ කුඩා මනසට නුසුදුසුයයි කීවද මම ඒ අදහස් සියල්ල තරයේ ප්‍රතික්ෂේප කළා. තවත් වසරකට පමණ පසු ඇය නැවතත් පුවත්පතක් රැගෙන මා වෙත පැමිණියා. අදවස කීයටද පන්ති වරෙන්? 4ට ඉවරයි. වෙලාවට ගිහිල්ලා ගන්න වෙයිනේ. ඔව් යා හවස ඉන්නවනේ ගන්න පුළුවන් නේද කිනේ? තාත්තේ මේ බලන්නකෝ මේ පත්‍රයේ සේයගේ ෆොටෝස් දෙකක්ම තියෙනවානේ. මේ වෙන කෙනෙක් අපේ යෝජනය කරත් සේයගේ ෆොටෝස්මයි දාලා තියෙන්නේ. එහෙම කරන්න බෑනේ. හැම පත්‍රයේම සේයගේ ෆොටෝස්මයි තියෙන්නේ. ඇයියනේ ඒක හරි වැරදීනේ. බලන්නකෝ අනේ මේ පොඩි දරුවන්ට තේරෙන එකක්වත් මේ ලොකු අයට තේරෙන්නේ නැති හැටි. ඇයි තා වේදනාවෙන් කීවා. ඇගේ වයසේ දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව මිය යෑම ඇගේ මනසේ දැඩි ලෙස සටහන්ව තිබුණේ ඇයිදැයි ඔබට පැහැදිලිව කළ යුතු නැතයි මම සිතනවා. පැහැදිලි කළ යුත්තේ මාධ්‍යවේදීන්ටය, මාධ්‍ය ප්‍රධානීන්ටය. මාකටින් තියරි අනුව පමණක් සිතමින් කටයුතු කර ජනප්‍රිය වූ අයයි ඔවුන් සිතන පුවතට අදාළ දැරියව මෙසේ නැවත නැවතත් මාධ්‍ය විසින් අපයෝජනය කරනු ලැබුවා. මාගේ දීනියගේ මේ හැඟීම් බර ප්‍රකාශය මට කෙතරම් දැනුනේද? එසේනම් සේයාගේ දෙමව්පියන්ට ඒ කෙසේ දැනෙනවා ඇතිද? මාගේ දියණියට දැන් වයස අවුරුදු 15ක්. ඇය දැන් නව යෝන් විය අභියස. ඇය දැන් ළමා අපයෝජනය සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ පිටුදැකීමට කටයුතු කරන අන්තර්ජාතික වැඩසටහනක ශ්‍රී ලංකාව නියෝජනය කරන්නයක්. මේ ඇය පසුගිය දිනක මට පැවසු කතාවයි. ඒ වැඩසටහනේ ඇමරිකාව නියෝජනය කරන කෙනා නම් මාරම බුද්ධිමත්. එයා කියනවා, ඒ කියන්නේ අර ඔය ළමා අපයෝජනය කරන මිනිස්සු ඒවා ගැන පත්තරවල දාන නිවුස් කියවලත් එයාලා මානසික තෘප්තියක් ලබනවලු. ඉතින් ඒ දැන් සමහර විට ඒව රචනා කරන අයත් ඒ වගේ අය වෙන්න පුළුවන් කියලා එයා කිව්වා. මොකද නැත්තම් ඉතින් ඒ වගේ දේවල් රසකතා විදිහට රචනා කළ දාන්න ඕනේ නැහැනේ පත්තරවල. ඉතින් එයා කිව්වා අපි එකට විරුද්ධව කටයුතු කරමු කියලා. ඊට පස්සේ ඉතින් මාත් ඒකට එකඟ වුණා. පකිස්තානයත් කැමති වුණා. ප්‍රෝග්‍රෑම් එක හිටපු අනිත් රටවල් වල හැමෝමත් අන්තිමට ඒකට එකඟ වුණා. මට සිතීමට බොහෝ දෑ ඇයි පෙන්වා දුන්නා. ඔබත් ඔබේ දරුවාට කුඩා කල සිටම මේ අධ්‍යාපනය ලබා දෙන්න ගියා මා ඉල්ලා සිටින්නේ. මගේ දියණට හිමි වූ ආරක්ෂාව සහ අවබෝධය ඔබේ දුවට සහ පුතාටත් හිමිය විය යුතු බව මා තරයේ විශ්වාස කරන බැවිනි. ඇත්තටම අපරාධයකද සමාජගත වෙන්න ඕන වින්දිතය නෙවෙයි වරද සහ ඊටදුණු දඬුවම. සමාජයේදී නැවතත් එවැනි ඛේදවාචකයක් සිදුවීම වැළැක්වීමයි සිදුවිය යුත්තේ. යම් වරදක් කරාම නීතිය මගින් දඬනයක් පනවනවා කියන පණිවිඩය තමයි සමාජයට යන්න ඕනේ. ඒ හරහා යම් වරදක් සිදු කරාම
නීතිය මගින් ඒට දඬුවම් දෙනවා කියන එක වගේම වින්දිතයා කෙරෙහි නීතිය යුක්තිසහගත වෙනවා කියන දේ තමයි මාධ්‍ය මගින් ඇත්තටම සමාජගත විය යුත්තේ. අපයෝජනයකදී වින්දිතයා ප්‍රසිද්ධියට පත් කිරීම, විශේෂයෙන්ම ළමා අපයෝජනයකදී එම දරුවා ප්‍රසිද්ධියට පත් කිරීම ඇත්තටම සදාචාරාත්මක නැහැ.